දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු කාන්තා අමාත්‍යංශය 1997 ඉඳන් ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට විශේෂිත වූ කාන්තා අමාත්‍යංශය කැබිනට් අමාත්‍යංශයක් තිබුණා නමුත් මෙවර මේ රජය 2020 ඒ කියන්නේ අපි කියනවා 2020 වර්ෂයට ඇවිල්ලා මේ කාන්තාවන්ට විශේෂිත වූ විශේෂයෙන්ම තිබිච්ච මේ අමාත්‍යංශය කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා කියන රාජ්‍ය අමාත්‍යංශයට අඩු කරලා තියෙනවා එහෙම අඩු කරලා ඒක අධ්‍යාපනයත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා දැන් මෙතන කාන්තා හා ළමා සංවර්ධනයට අමතරව පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපනයත් මේකට ඇතුළත් කරලා තියෙනවා අපි දන්න කර්මෙන් පෙරපාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවන්ට වලට අයිති විෂයක් අපිට ගැටලුවක් තියෙනවා මේ පළාත් සභාවන්ට අයිති විෂය කොහොමද පාර්ලිමේන්තු මේ විෂය සම්පතයට ගෙනල්ලා කොහොමද මේ රාජ්‍ය අමාත්‍යංශයට මේක ඇතුළත් කරලා තියෙන්නේ කියලා. එතකොට මෙතන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද මේ අමාත්‍යංශය එකතු කිරීමෙන් සිද්ධ වෙලා තියෙන්නේ. මේක රටේ නීති අනුවටද අනුවද වෙන්නේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේවල් මුල් කරගෙනද මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න කියන එකත් අපිට ගැටලුවක්. ලංකාවේ කාන්තාවන් කියන්නේ මේ රටේ ජනගහනයෙන් 52ක්. දරුවන් කියන්නේ ජනගහනයෙන් 4න් 1ක්. කාන්තාවන්ට වූ ආවෙනික වූ ප්‍රශ්න, දරුවන්ට ආවෙනික වූ ගැටලු මේ ලංකාවේ තියෙනවා අනන්තවත් විසඳලා නැති. දැන් මේ 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 හරහා මේ කැබිනට් අමාත්‍යංශ නැති කිරීම තුලින් සහ රාජ්‍ය අමාත්‍යංශ ඇති කිරීම තුලින් කාන්තාවන්ගේ ගැටලු පාර්ලිමේන්තුවේදී හඳුනාගන්නේ. ඒකට ලැබෙන අවකාශය අඩුවලා දිනවා. කවුද මේ සම්බන්ධයෙන් හඳුනාගන්නේ කියන එක අපිට තියෙන විශේෂ වූ කාරණාවක්. මොකද අද කැබින් අද මේ රජයේ කාන්තා මන්ත්‍රීවරයන් 8 දෙනෙක් ඉන්නවා. පත්වෙච්ච කාන්තා මන්ත්‍රීවරයන් 8 දෙනෙක් ඉන්නවා. මේ 8 දෙනාගෙන් එක්කෙනෙක්ට මේ කාන්තා ඇමතිකම දෙන්න බැරි කමක් තිබ්බද? අපි දන්නවා රාජ්‍ය අමාත්‍යවරු දෙන්නේ කාන්තාවන් හැටියට පත් කරලා තිනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට මේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශය දෙන්න හැකියාවක් තිබෙ නැද්ද? මේ දැන්ට පත් කරලා තියෙන පියල් නිශාන්ත කියන පුද්ගල ඇමතිවරයාව. ඉතින් පියල් නිශාන්ත ඇමතිවරයා කියන්නේ පාර්ලිමේන්තුවේ අර മന്ത്രി ඩොටල් ගේ රෑන්කින්ග්ස් වලින් ගත්තම 186ට ඉන්න ඇමතිවරයෙක්. එතුමා විෂයන් 10ක් සම්බන්ධයෙන් විතරයි පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙන්නේ. එපමණක් නෙවෙයි එතුමාගේ පැමිණීමත් 157ක්. ඉතින් මේ වාර 63කට විතරයි ගිය වාර පාර්ලිමේන්තුවේ සහභාගී වෙලා තිනේ. ඉතින් මේ 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 ඇමතිවරයාට කාන්තාවන් සම්බන්ධයෙන් කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ නගන්න දැනුවක් තියෙනවද කියන එකත් අපි මේ අවස්ථාවේ ප්‍රශ්න කරන්න කැමතියි. මොකද ලංකාවේ අපි ගත්තොත් කාන්තා ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජයේ හඬ නැගීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද අද අපි ගත්තොත් දේශපාලනේ කාන්තා නියෝජනය ගැන ගත්තොත් අද දේශපාලනේ කාන්තා නියෝජනයේ ශ්‍රී ලංකාවේ 100% පාර්ලිමේන්තුවේ 106යි පළාත් සභාවේ 101.3යි එක් පහුගේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍යයේ පළාත් පාලන ආයතනයේ වැඩි මේ කෝටාව 125ට වැඩි කරේ නැත්නම් පළාත් පාලන ආයතනවලත් ඒක 102ක් පමණ. ඉතින් අපි හැම වෙලේම හන නගන එකක් තමයි දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කරන්න ඕනේ කියලා. මේකට පාර්ලිමේන්තුවේ නීති සම්මත වෙන්න ඕනේ. කවුද මේවා සම්බන්ධයෙන් හඬ නගන්නේ? ඇයි මේ රජය කාන්තාවන් සම්බන්ධයෙන් මෙවැනි මං කියන්නේ අමානුෂික පිළිවෙතක් අනුගමනය කරන්න කියන එක අපි හඬ කැමති. කාන්තාවන් කියන්නේ මේ රටේ ජීවනාලිය ආර්ථිකයට දායක වෙන රුකක් වෙනි කොට්ටාසයක් කාන්තාවන් කියන්නේ. කාන්තාවන්ගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් අද සමාජයේ වලපල්ලට ඇදලා දානවා. ඉතින් මේකෙන් පේන්නේ මොවුන් කාන්තාවන්ට ගරු කරන කාන්තාවන්ට විනයගරුක සමාජයක් ඇති කිරීමට මේ රාජ්‍යයට අවශ්‍යතාවයක් තියෙනවද? එපමණක් නෙවෙයි තව කියන්න කැමති මේ විෂයපත්‍ය අඩු කිරීම හරහා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය එතකොට කාන්ති ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන දේවල් සම්බන්ධයෙන් එපමණක් නෙවෙයි යුද්ධයෙන් වැඳපු භාවයට පත් වූ කාන්තාවන් සම්බන්ධයෙන් කාන්තා ශ්‍රම බාලකාය සම්බන්ධයෙන් කිසිදු කරුණක් සම්බන්ධයෙන් මේ අමාත්‍යංශ හරහා කටයුතු කිරීමට බලාපොරොත්තුවක් දක්වන්නේ නැහැ. Breaking Dr. King.